මේ දවස්වල සිරස නාලිකාවේ විකාශය වන ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන චන්දෝලි ටෙලි නාට්‍යයේ රංගනයෙන් දායක වන ඇන්තනි පවුලේ වැඩිමල් දියණිය මාධවී වත්සලා හැමෝගේම කතාබහට ලක්වෙච්ච දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. තමන්ගේ පියාගේ කලා හැකියාව ඒ විදියටම පිහිටලා තියෙන මාධවීට ගීත ගායනය, රචනය, නිවේදනය වගේම රංගනය කියන හැම අංශයකටම දක්ෂතා දක්වන්න පුළුවන්. ඇය රඟපාන ටෙලි නාට්‍ය වගේම ඇගේ ගීත නිර්මාණත් කාලෙන් කාලයට අපිට දකින්න අහන්න ලැබෙනවා. මේ වෙනකොට ඇන්තනි පවුලේ එකම බලාපොරොත්තුව ජැක්සන් ඇන්තනි මහතාට ඉක්මන් සුවය ලැබෙන එක. එය අපේක්ෂාවෙන් සිටින ඇන්තනි පවුලේ සියලුම දෙනා මේ වෙනකොට සාමාන්‍ය පරිදි ජීවත් වෙනවා. සමාජ මාධ්‍ය තුළ වැඩිපුර කතාබහට ලක්වන ඇන්තනි පවුලේ මේ දවස්වල වැඩිපුරම ගොසිප් නිර්මාණය කරන්නේ මාධවී වත්සලා. මාධවී පළවෙනි විවාහයෙන් වෙන්වීමත් එක්ක දෙවන විවාහයකට එළඹුණත් ඒකත් අවාසනාවන්ත විදියට දෙදරා යනවා. ඒත් දෙක්කම මාධවීට පෙම්වදින තවත් තරුණයෙක් ගැන මේ දවස්වල සමාජ මාධ්‍යයේ වැඩිපුර කතාබහට ලක්වෙනවා. ඉතින් ඒකේ ඇත්ත නැත්ත ගැන මාධවී එක්තරා පුවත්පතකට මේ විදිහට තමන්ගේ අදහස් දක්වලා තිබුණා. කසුන් මහේන්ද්‍ර හීනටිගල කිව්වාම ඔහුව නොදන්න කෙනෙක් නෑ. අපි දෙන්න කාලයක ඉඳලා හොඳ යාළුවෝ. ඉතින් මම අසරණ වුණු හැමතැනකදීම එයා මට යෝජනාවක් ගෙනාවා. මම ඒකට කැමති වෙනවා. මගේ ජීවිතේ බිඳුවටම වැටුණු තැනකදී තමයි ඔහු මට පිහිටක් වෙන්නේ. එයා මාව පියෙක් වගේ බලා ගන්නවා. මගේ අපච්චි ඇරුණම එයා තමයි මට ඉන්නේ. ඇස් වහක් කට වහක් නැහැ. එයා නිසා මට අද ජීවිතේ බලාපොරොත්තුවක් තියෙනවා.